දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වය ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඊතං සන්තං ඊතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැමැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. කරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 6 වන දේශනයයි මේ. පසුගියවර අපි පැවැත් වූ දේශනාවේදී සඳහන් කළා අවිද්‍යාවත් ආශ්‍රමයනොත් පිහිට කරගෙන ගොඩනගාගත්තු භවය අවිද්‍යාවේත් ආශ්‍රමයන්ගේත් නිරෝධයෙන් නිරුද්ධ වෙන හැටි. ඒක අපි විස්තර කළේ චිත්‍රපටි නාට්‍ය ආදී උපමා කතා ආශ්‍රයෙන්. ඒකට මුල හැටියට අපි ගත්තේ බුදු පියාණන් වහන්සේ සංයුත්ත නිකායේ ගද්දුල සූත්‍රයේ සඳහන් කරන එක්තරා චර්ණ චිත්‍ර උපමාවක්. ඒ කියන්නේ ඒ කාලේ දඹදිව තිබුණු චරණ නැමැති චිත්‍ර වර්ගයක් ආශ්‍රය කරගෙන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ චරණ චිත්‍රයටත් වඩා සිත විචිත්‍රය කියලා, විචිත්‍රයි කියලා. අන්නේ චරණ චිත්‍ර කතාව මේ කාලයට ගැලපෙන විදිහට චලන හැටියට අපි චිත්‍රයට සම්බන්ධ කරලා මේ චලන චිත්‍ර ආශ්‍රයෙන් චිත්‍රපට නාට්‍ය ආදීන් මේ සංස්කාරයන් ගැන විශේෂයෙන්ම ඒ වගේම පටිච්චසමුප්පාදයට අදාළ අනිකුත් කරුණුත් සාකච්ඡා කළා. අද මේ විවරණ මාර්ගයේම තවත් ටිකක් ඉදිරියට යන්න බලමු. මේ චර්ණ චිත්‍ර කතාව ඇතුළත් වෙන සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ දෙවෙනි ගද්දූල සූත්‍රයේම අග කොටසේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වන එක්තරා සිත්තරෙකුගේ උපමාවක්. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පරිවර්තන වශයෙන් බැලුවොත් යම්සේ රජකයෙක් හෝ සිත්තරෙක්, රජකයෙක් කියන්නේ රෙදි සාම්පුවන්නේ රදවෙක්, ලෑල්ලක හෝ බිත්තියක හෝ රෙදිපටක හෝ රතු කහ මදටිය නිල් ආදී යම් සායමකින් සියලු අඟපසඟ සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් හෝ නිර්මාණය කරන්නේද එසේම අශ්‍රිත පෘථග්ජනයා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහම නිපදවයි කියන එක බුදුපියාණන් වහන්සේ එතනේ දේශනාව අවසානයේදී ප්‍රකාශ කරන්නේ. මේ පංච උපාදානස්කන්ධයේ සිත්තරෙකුගේ නිර්මාණයකට උපමා කිරීම මගින් බුදු පියාණන් වහන්සේ අපට පෙන්눔 කරන්නේ මේ පංචස්කන්ධයේ ඇති නිස්සාරත්වය, මෙහි ඇති හිස් බවයි, මේ එක්තරා විදක සකස් කරන ලද්දක් බවයි, නිර්මාණය කරන ලද්දක් බවයි පෙන්눔 කරන්නේ. මේ නිස්සාරත්වය, මේ ශූන්‍යත්වය වඩා පැහැදිලිව හෙළි කෙරෙන බුද්ධ දේශනාවක්, ඊ타මාත්ම ප්‍රකට දේශනාවක් සඳහන් වෙනවා කන්ද සංයුත්තේම පේන සූත්‍රය නම්. ඒ සූත්‍රයේ අගේන සංග්‍රහ ගාථා විතරක් ප්‍රමාණවත් මේ අවස්ථාවට. පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දීපිතාදිච්ච බන්ධුන. ආදිත්‍ය බන්ධූ, සූර්ය බන්ධූ බුදුරජාණන් වහන්සේ විසින් රූපය පෙන පිඬකට උපමා කොට, වේදනාව දිය බුබුලකට උපමා කොට, සංඥාව මිනිගුවකට උපමා කොට, සංස්කාරයන් කෙසල් කඳකට උපමා කොට, විඥාණය මායාවකට උපමා කොට දක්වන ලදී, දේශනා කරන ලදී කියන එක. එතකොට මේනොත් අපට පේනවා පංචස්කන්ධය පිළිබඳ නිස්සාරත්වය, විශේෂයෙන්ම මේ පේන සූත්‍රයේ එන මේ උපමා පහෙන්. ඒ කියන්නේ රූපය පෙන පිඬකට උපමා කිරීම, වේදනාව දිය බුබුලකට උපමා කිරීම, සඤ්ඤා මිනිගුවකට, සංස්කාරක සර්කන්දකට, විඥානයේ මායාවකට උපමා කිරීමෙන් පෙන්වුම් කරන්නේ එක්තරා විදියක රැවටිලි ස්වરૂපයක්. මායාව පමණක් නොවේ, පෙනපිඬ ආදියෙත් පෙනුමක් තියෙනවා එක්තරා ඝන සංඥාවකට සුදු දෙන විදියෙ.
ඒ වගේම වේදනා, දිය බුබුල ආදී ওই හැම එකකින්ම නිස්සාරත්වයක්, ශූන්‍යත්වයක් ප්‍රකාශ කරනවා. ඒ වගේම රැවටිලි ස්වરૂපෙකුත් හඳුනනවා. එක්තරා මායාත්මක ස්වභාවයක්. විඥානය ගැන විශේෂයෙන්ම කියවෙනවා විඥාකාරීකුගේ විඥාවක්, මායාකාරීකුගේ මායාවක් හැටියට. බුදු පියාණන් වහන්සේ එතන විඥානය පිළිබඳව විස්තර කරනවා. එතකොට අපි අර යොදාගෙන ආපු කතා මාර්ගයේ සඳහන් කළා සංස්කාරයෙන්. ඒ සංස්කාරවල එහෙම නැත්නම් සංස්කාර මගින් චිත්‍රපට නාට්‍ය ආදී පෙන්වුම් කරන නාට්‍යමය ජවනිකාවල තිබෙනවා කියනවා තාත්විකත්වයක්. කලා ලෝකයේ යෙදෙන වචනයක් තමයි තාත්විකත්වය. තාත්විකත්වය කියලා කියන්නේ මේ රැවටිලි ස්වરૂපයටයි. ඒ නරඹන්න මුලා කරවන්න හැකියාව ඇති තරම් සැබෑ ස්වરૂපයක්, සැබෑ පෙනුමක් ඇති එකයි තාත්වික කියලා කියන්නේ. නාට්‍යයක් සාර්ථක වෙනවා කියලා කියන්නේ නරඹන්න මුලා කරන්න එක සමත් නම්. අන්න ඒක නිසා සැබෑ ස්වરૂපයක් රැවටිලි බවක් කියන එකයි එතන හැඟෙන්නේ. එතකොට මේ සංස්කාරයන්ගේ රැවටිලි ස්වરૂපයට මුලා කරන ස්වરૂපයට හේතුව ඒකට උපකාර වෙන්නේ අවිද්‍යාව. මේන් අපිට පේනවා අර අවිද්‍යාවත් සංස්කාරත් පසුබිමේ ඉඳගෙන තමයි මේ සියලුම ලෝක ජවනිකාවල් රඟ දක්වන්නේ. මේ විදිහට නාට්‍යවල එහෙම ඇඳුම් කළඳුම් වලින්, වෙස් මාරු කිරීම් වලින්, නළු නිළියන්ගේ වෙස් වලා ගැනීම් වලින්, වේදිකා සැරසිලි ආදියෙන් ඒ සංස්කාරවලින් කරන රැවටීම් වගේ තමයි මේ සංස්කාරයන් මඟින් මේ පංචස්කන්ධය ගොඩනගා ගැනීම. එතකොට සංඛාර කියන වචනේ සකස් කරන, නිපදවන කියන අර්ථය තිබෙන බව අපිට මේන් පෙනෙනවා. දැන් චිත්‍රපටයක නාට්‍යක ඇති ඒ තාත්වික ස්වરૂපයෙන්, සැබෑ ස්වરૂපයෙන් නරඹන්නන් මුලාවන්නක් මෙන් මේ ලෝකයේ තිබෙන සජීව අජීව වස්තුන්ගේ සැබෑ ස්වરૂපයෙන් බැලුව බැලමට ඇත්තේ කියලා හිතන විදිහේ සැබෑ ස්වરૂපය නිසා කෙලෙස් සහිත ලෝකයා මුලාවන බවයි අපිට මේ ධර්මයේ දක්වලා තියෙන්නේ. අපි කලින් දේශනාවක සඳහන් කළ ගාථාවක පද දෙකක් මේ අවස්ථාවේ මතක් කරගත්තොත්, මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. ඒකෙන් කියවෙන්නේ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට, මෝහයෙන් යුක්ත තැනැත්තාට මේ ලෝකයේ භව්‍ය වශයෙන් පෙනෙනවා. භව්‍ය කියලා කියන්නේ වෙන්න පුළුවන් කියලා හිතන විදිය. ඒ කියන්නේ මේක ඇත්තක් කියලා හිතන විදියට ලෝකය පෙනෙනවා කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ තෙක්කී දේවල් වලින් පෙනෙන්නේ සංස්කාරයන්ගෙන් එක්තරා විදිහක සකස් කිරීමක් කෙරෙනවා. ඒ සකස් කිරීමට පසුබිම් වන්නේ අර අවිද්‍යා අන්ධකාරයයි. අවිද්‍යාවේ මුවාවෙන් තමයි සංස්කාරයන් මගින් යම්කිසි සකස් කිරීමක් කෙරෙන්නේ. මේ සංඛාර කියන වචනේ මේ මූලික අර්ථය, සකස් කිරීම කියන අර්ථය වඩා ප්‍රකට වන සූත්‍රයක් අපට හමු වෙනවා කන්ද සංයුත්තේම කජ්ජනීය සූත්‍රය නම්. ඒ සූත්‍රයේ එක් එක් ස්කන්ධය පිළිබඳව මූලික පද විග්‍රහ කෙරෙන අතර සංඛාරා කියන පදය තෝරන්නේ මෙන්න මේ විදිහට. කිංච භික්ඛවේ සංඛාරේ වදේත සංඛතං අபிසංකරොන්ති ඉති භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡන්ති. කිංච සංඛතං අபிසංකරොන්ති රූපං රූපත්තාය සංඛතං අபிසංකරොන්ති වේදනං වේදනත්තාය සංඛතං අபிසංකරොන්ති සංඥං සංඥත්තාය සංඛතං අபிසංකරොන්ති සංඛාරේ සංඛාරත්තාය සංඛතං අபிසංකරොන්ති විඥානං විඥානත්තාය සංඛතං අபிසංකරොන්ති. මෙන් කියවෙන්නේ මහණෙනි කුමකට සංස්කාරයන් යයි කියවුද? සංස්කාර කියලා කියන්නේ මොනවටද? මොන අර්ථයෙන්ද කියන එකයි එතනින් පෙන්නු කරන්නේ. සංඛතං අபிසංකරොන්ති ඉති භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡන්ති. සංඛතයක් ඒ කියන්නේ සකස් කරන ලද්දා, සකස් කරන ලද දේක ස්වરૂපයකට පත් කරන්නේ යමකින්ද ඊට සංස්කාරයයි කියන්නේ. කුමක්ද මේ සකස් කරනු ලබන දේ? රූපං රූපත්තාය සංඛතං අபிසංකරොන්ති. රූපය රූප බවට, රූපත්තාය කියලා කියන්නේ රූපත්වයට, රූපස්කන්ධය රූපස්කන්ධයක් බවට පත් කරන්නේ යමකින්ද ඒ සංස්කාරයයි. ඒ විදිහටම වේදනාව වේදනාවක් බවට, සංඥාව සංඥාවක් බවට, සංස්කාර සංස්කාර බවට, විඥානය විඥානය බවට මේ හැම එකක්ම කරන්නේ එතකොට සංස්කාර. මෙතන ගැඹුරුම තැන සංස්කාර පවා සංස්කාර බවට පත් කරන්නේ සංස්කාර වලින් කියන එක. ඒ තරම්ම සියුම් අර්ථයක් මෙතන තියෙනවා. එතකොට මේනත් අපට පෙන්නේ අර සංස්කාර වලින් කෙරෙන එක්තරා විදිහක සකස් කිරීමක්. එක්තරා මවාපෑමක් වෙන දෙයක්. සංස්කාර වල තියෙනවා මේ අර්ථය. චේතනාවලින් නිපදවන ලද කියන අර්ථයට සම්බන්ධයි. සංඛතං කියන්නේ සංස්කාරයන්ගෙන් නිපදවන ලද කියන එකයි. බොහෝ විට යෙදෙනවා අபிසංඛතං අபிසංචේතිතං කියන පද දෙක සමානාර්ථවත් ලෙසට. අபிසංඛත කියලා කියන්නේ විශේෂ වශයෙන් සකස් කරන ලද කියන එකයි.
අභිසංචේතිතං කියලා කියන්නේ චේතනාවන්ගෙන් නිපද වූ කියන එකයි. එතකොට මෙතන පිළිනවා චේතනාවලට තියෙන සම්බන්ධය. චේතනාවලින්ම සකස් කරන ලද්දා. චේතේති පකප්පේති කියන වචන දෙකත් එකට සඳහන් වෙනවා. චේතනා ප්‍රකල්පනාදී. කල්පනාවලින් චේතනාවලින් සකස් කරන ලද්දේ. එතකොට සිතින්ම ගොඩනගාගත් දෙයක් කියන එකයි අවසාන වශයෙන් කියවෙන්නේ. මේ පංචස්කන්ධයම සිතින්ම ගොඩනගාගත් දෙයක්. මේ පංචස්කන්ධයම අන්තිම පරිච්ඡේදයෙන් ගත්තාම අවසාන වශයෙන් සලකලා බලනකොට සිතින්ම ගොඩනගාගත් ගොඩවල් පහ අර චිත්‍ර උපමාදීන් පෙන්නුම් කරන්නේ ඒකයි. මේ සංස්කාරයන්ගේ ස්වභාවය ගැන කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම අපිට සිහිපත් කරගන්න පුළුවනි කාය සංඛාරා වචී සංඛාරා මනෝ සංඛාරා කියලා සංස්කාර තුන් වර්ගයක් ධර්මයේ දක්වනවා. විශේෂයෙන්ම පින්පව් ආදියට කර්මයට සම්බන්ධ පද තුනක් ඒ සත්වයා කර්ම රැස් කරගන්නේ මේ විදිහට කයින් වචනයෙන් මනසින් කියලා. එතකොට මේ සංස්කාර රැස් කිරීමට උපකාර වන්නේ එක්තරා විදිහක අවිද්‍යාව පසුබිමේ තිබෙන්නේ අවිද්‍යාව. නාට්‍ය චිත්‍රපට ආදී ගැන කිව්වා වගේ. මෙන්න මේ අවිද්‍යාවත් සංස්කාරත් අතරේදී සම්බන්ධතාවය ඉතාමත්ම හොඳින් පැහැදිලි වෙන එක්තරා වටිනා ධර්ම කොටසක් තියෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංචේතනීය වර්ගයේ සංචේතනා සූත්‍රය. ඒ සූත්‍රයේ සඳහන් වෙන හැටියට යම්කිසි දෙයකට ක්‍රියාකාරීත්වයක් ලෝකේ ආරෝපණය කරන්නේ ඒ දෙය ඒකකයක් හැටියට සැලකීමයි. ඒක ඝන සංඥාවෙන් ඒකකයක් හැටියට සැලකීමයි. අනික් අතට බලනකොට යම්කිසි ක්‍රියාකාරීත්වයක සේයාවක් පිනෙන තැනකට යම්කිසි ඒකත්වයක් එහෙම නැත්නම් කර්තෘත්වයක් ආරෝපණය කරන සිරිතකුත් ලෝකේ තියෙනවා. අපි අර දියසුලිය උපමාව ගැන කියනකොටත් කිව්වේ දියසුලිය ඈතින් නිදන් බලනකොට එකම මධ්‍යස්ථානයක් වගේ ආයතනයක් වගේ. ඒ වගේ යම්කිසි ක්‍රියාකාරීත්වයක සේයාවක් පිනෙන යම්කිසි තැනකට ඒකකයක් කියලා කියනවා. එතකොට මේ අවිද්‍යාවයි උපකාර වන්නේ මේ සංස්කාර හට ගැනීමට. අවිද්‍යාවේ මූලික ප්‍රස්තුතියක් මූලිකම කාරණයක් තමයි මේකට මධ්‍යස්ථානයක් වශයෙන් ඒකකයක් තියෙන්න ඕන. මේ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර කියන ඒවා ඇතිවීමට හේතුව හැටියට දක්වන්නේ බුදු පියාණන් වහන්සේ අර සංචේතනීය සූත්‍රයේ අවිද්‍යාවම. මේ සූත්‍රයේ තරමක් දිගයි. නමුත් අපි කොටස් තුනකට කඩලා අර්ථය තේරුම් ගන්න පහසු හැටියට විග්‍රහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කායේ වා භික්කවේ සති කාය සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ. වාචාය වා භික්කවේ සති වචී සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ. මනේ වා භික්කවේ සති මනෝ සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ. අවිජ්ජා පච්චයාව. එතකොට මේ පළවෙනි කොටස හැටියට අරගෙන මේකේ අර්ථය බලමු. කාය වා භික්කවේ සති කාය සංචේතනා හේතු. මහණෙනි, කයක් ඇති කල්හි කාය සංචේතනා හේතු කියන්නේ කයක් අරමුණු කරගත් චේතනාවන් නිසා. කය අරමුණු කරගත් සිතුවිලි නිසා උප්පජ්ජති අධ්‍යාත්ම සුඛ දුක්ඛ. කෙනෙකුට ආධ්‍යාත්මික වශයෙන් ඒ කියන්නේ ඇතුළතින් චෛතසික වශයෙන් සැප දුක් හටගන්නේ. කය කියලා දෙයක් තියෙනවා කියලා හිතාගත්තාම ඒ කය අරමුණු කරගත්තු සිතුවිලි නිසා කෙනෙකුට සැප දුක් ඇති වෙනවා. මේ කය කියන්නේ මහා වැඩ ගොඩක්. මහා කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. නමුත් අවිද්‍යාව නිසා යම්කිසි කෙනෙකුට හිතෙනවා නම් මේක එකක් කියලා. ඒකකයක් හැටියට. අන්න එතකොට කාය සංචේතනාවලට ඉඩ තියෙනවා. ඒ කය අරමුණු කරගෙන සිතිවිලි ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති කරගෙන කෙනෙක් සැප දුක් විඳිනවා. ඒකයි මෙතනින් කියවෙන්නේ. ඒ විදිහටම වාචාය වා භික්කවේ සති වචී සංචේතනා හේතු වචනේ භාෂාව ඒ වගේම අකුරු පද රාජ්‍යකින් හැදුණ දෙයක්. නමුත් වචනය හො ඇති කියලා ඒකකයක් හැටියට ගත්තු කල්හි වචී සංචේතනා හේතු. ඒ වචනේ පිළිබඳ චේතනා ඇති හේතු කරගෙන ඇතුළතින් සැප දුක් හටගන්නේ. ඒ වගේම මනස. මනස කියන්නේ අමුතු දෙයක් නෙවෙයි වෙන ආගම්වල තිබුණට ආත්මයක් හැටියට අර විදිහෙම සිතුවිලි රාශියක් වගේ. නමුත් මෙතන මනී වාසති කෙනෙක් හිතනවා මනස කියලා දෙයක් තියෙනවා කියලා. එහෙම හිතාගත්තු නිසාම මනස අරමුණු කරගෙන අර සැප දුක් ආදී ආධ්‍යාත්මික වශයෙන් ඇතුළතින් විඳිනවා කියන එකයි කියන්නේ. ඒ ඡේදයේ අවසාන වන පදයේ විශේෂයෙන්ම වැදගත් වෙනවා. අවිජ්ජා පච්චයාව. මේ හැම එකක්ම වෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන කියන එකයි කියන්නේ. ඊළඟට අපි දෙවෙනි කොටස ගනිමු. සාමං වාතං භික්කවේ කාය සංඛාරං අபிසංඛරෝ තියං පච්චයාස තං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං.
පරේවාසතං භික්කවේ කාය සංඛාරං අபிසංඛරොන්ති යම්පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං සම්පජානෝ ආතං භික්කවේ කාය සංඛාරං අபிසංඛරොති යම්පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං අසම්පජානෝ ආතං භික්කවේ කාය සංඛාරං අபிසංඛරොති යම්පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඔය කීකිය අදහස මහණෙනි තෙමීම හෝ කාය සංස්කාරයන් ඇති කර ගන්නව සකස් කර ගන්නව යම්පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං ඒ ප්‍රත්‍ය කොටගෙනම ඔහු ආධ්‍යාත්මික වශයෙන් සැප දුක් විඳිනවා. ඒ කියන්නේ යමක් හේතු කරගෙන ඇතුළතින් සැප දුක් වින්දනය කරයිද එබඳු වූ කාය සංස්කාරයන් තෙමීම හෝ නිපදවා ගනී. ඒ වගේම පරේවාස අනුනත් ඒ වගේම කාය සංස්කාරයන් නිපදවා දෙනම ඔහුට සැප දුක් වලට හේතු වෙනවා. ඊළඟ වාක්‍යයෙන් කියවෙන්නේ සම්පජානෝ මාතම්බිකවේ කාය සංස්කාරං අபிසංකරෝති. ඒ දැනුවත්වත් කෙරෙනවා අසම්පජානෝ නොදැනුවත්වත් කෙරෙනවා. අර්ථවා සාරය වශයෙන් ගත්තු මේ දෙවෙනි ඡේදයෙන් කියවෙන්නේ අර කාය සංස්කාරයන් තමන්ට ඇති කරගන්න පුළුවන් ඒ වගේම අනුනුත් ඇති කර දෙනවා ඊළඟට මේවා දැනුවත්වත් වෙන්න පුළුවන් නොදැනුවත්වත් වෙන්න පුළුවන් එතකොට මේ කාය සංස්කාරයන් ගැන කිව්වා වගේම අමුතුවෙන් පාලියෙන්ම කිව්වත් වචී සංස්කාර පිළිබඳව ඒ විදිහටම කියනවා දෙ ආකාරයකට තමනුත් අනුනුත් වශයෙන් ඊළඟට දැනුවත්ව නොදැනුවත්ව වශයෙන් වචී සංස්කාර ගැනත් කියනවා මනෝ සංස්කාර ගැනත් කියනවා ඒක එතකොට අපි දෙවෙනි කොටස හැටියට ඉදිරිපත් කරනවා. අවසාන කොටස ඉතාමත්ම වැදගත් වෙනවා. බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරන්නේ ඉමේසු භික්ඛවේ ධම්මේසු අවිජ්ජා අනුපතිතා. අවිජ්ජායත් තේ වාසේස විරාග නිරෝධා. සෝ කායුන්න හෝති සම්පච්ඡාස සංඋප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සා වාචාන හෝති යම්පච්ඡාස සංඋප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. සෝ මනෝ නහෝති යම්පච්චයාසතං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කෙත්තං තං නහෝති වත්තුං තං නහෝති යාචනං තං නහෝති අධිකරණං තං නහෝති යම්පච්චයාසතං උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං එතකොට මේකේ අර්ථය ඉමේසු භික්ඛවේ ධම්මේසු අවිජ්ජානුපතිත මහණෙනි මේ කලින් කියාවු අවස්ථාවල මේ ධර්මයන් කියලා කියන්නේ අර කලින් කියාවු අවස්ථාවේ ඉපේදීම අවිජ්ජානුපතිත අවිද්‍යාව ලුහු බඳින ලදි. ඒකේ අර්ථය අවිද්‍යාවට ඈඳිලයි මේ හැම එකක්ම එන්නේ. අවිද්‍යාවට ඈඳුණු අවස්ථා ගොඩක් අපි අර කලින් සඳහන් කළේ කියන එකයි එතන කියන්නේ. අන්නෙම නිසා අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා. අවිද්‍යාවගේම නිරවශේෂ විරාගයෙන් නිරෝධයෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? සෝ කායෝ නහෝති යම්පච්චාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් වින්දනය කරයිද එමදු වූයේ කය ඔහුට නොවන්නේ ඒ වගේම සාවාචා නහෝති යම්පච්චාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් ඇතිවන්නේ දෙමදු වූ වචනය ඔහුට නොවන්නේ සෝ මනෝ නහෝති වගේම යමක් හේතු කොටගෙන ඇතුළතින් සැප දුක් කරගන්නේ දෙමදු වූ මනසද ඔහුට නොවන්නේ ඊළඟට ප්‍රකාශ කරනවා කෙත්තං තං නහෝති වත්තුං තං නහෝති ආයතනං තං නහෝති අධිකරණං තං නහෝති යම්පච්චයාසතං උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං චෛතසික වශයෙන් ඇතුළතින් සැප දුක් ඉපදීමට හේතු කෙත ඊදම ආයතනේ කාරණය අහෝසි වෙනවා නැතේ කියන එකයි කියන්නේ මෙන්න මේ අපිට පෙනෙනවා කයක් ඇතේ කියලා ගත්තාම කය අරමුණු කරගෙන කාය සංස්කාර ගොඩනගෙනවා වෙන විදිහකට කියනවනම් තවදුරටත් පැහැදිලි කරනවනම් අර මුල් කොටසින් කියවුනේ කායවාභික්කවේ සති කාය චේතනා හේතු කියලා ප්‍රකාශ කළේ කයක් ඇතැයි ගත් කල්ලි එහෙම නැත්නම් කය ඇත්ත වශයෙන්ම ඒකකයක් හැටියට සලකන තාක් කය අරමුණු කරගත් සිටිවිලි නිසා ඇතුළතින් සැප දුක් විඳිනවා ඒ වගේම වචනය පිළිබඳවත් මනස පිළිබඳවත් අවධාරණයෙන් කියවෙනවා මේ හැම එකක්ම අවිද්‍යාව නිසා සිදුවන්නේ කියලා මේ වාට ඒකක තත්වයක් දෙන්නේ ඝන සංඥාවෙන් මේ අවිද්‍යාව ඊළඟට කියන්නේ අර දෙවෙනි ඡේදය ගැන කල්පනා කරලා බලනවා නම් එතන කියවෙන්නේ අමුත්තක් නෙවෙයි. ඒක තමාගෙනුත් කෙරෙන්න පුළුවන්, අනුන්ගෙනුත් කෙරෙන්න පුළුවන් කියන එක. මේ කාය සංස්කාර ආදී මේ විදිහට ඇතිවීම තමාගෙනුත් කෙරෙන්න පුළුවන්, අනුන්ගෙනුත් කෙරෙන්න පුළුවන්. දැනුවත්වත් කෙරෙන්න පුළුවන්, නොදැනුවත්වත් කෙරෙන්න පුළුවන්. ඊළඟට අවසාන වශයෙන් කියන්නේ මේ හැම එකක්ම අවිද්‍යාවට සම්බන්ධයි. ඒක නිසා අවිද්‍යාව නිරුද්ධ වුණේ යම් අවස්ථාවකද සම්පූර්ණයෙන්ම. මේ අවස්ථාවේදී බාහිරව බැලුවාම මේ පුද්ගලයාට කයක් තියෙනවා. නමුත් හිතට වැටෙන්නේ නැහැ කය. බාහිර වශයෙන් වචන පාවිච්චි කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. නමුත් වචනේ සැබෑ දෙයක් හැටියට ඒ පුද්ගලයා පිළිගන්නේ නැහැ.
වචනේ කියන්නේ භාෂා ව්‍යවහාරය. ඊළඟට මනස. මනස කියන එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වගේ පේනවා, මනසට ගෙන අරමුණු ආදී එනවා. නමුත් මනස ඒකකයක් හැටියට ගන්නෙ නැහැ. අන්න ඒක නිසා අතුලින් සබ්බ දුක් හටගන්නේ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර නිරෝධය. ඒ නිසාම සියලුම සබ්බ දුක් නිරුද්ධ වීමක් කියන මේක නිවන් තත්ත්වය. මේ නිවන් තත්ත්වය පිළිබඳව රහසක් මෙන්න මේ සූත්‍රයේ ගැඹුලා තිබෙන බවයි අපට මේෙන් පෙනෙන්නේ. කාය සංඛාර, වාචී සංඛාර, මනෝ සංඛාර ගැන මේ සූත්‍රය ප්‍රකාශ වෙන්නේ. ඒක තවදුරටත් අපි අර කලින් සඳහන් කළ චිත්‍රපට නාට්‍ය ආදීට සම්බන්ධ කරලා තේරුම් ගන්න උත්සාහ කළොත් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. දැන් චිත්‍රපටයක නාට්‍යයක ඇති ඒ සංස්කාරයන් සංස්කාර වන්නේ අවිද්‍යාව ඇතිතා, ඒ අඳුර ඇතිතා. නනු නිලියන්ගේ වෙස් වලා ගැනීම, ඇඳුම් පැළඳුම්, ඇඳුම් දෙඩුම් ඒ හැම එකක්ම එකකම සත්‍යතාව සැබෑ ස්වරූපය පවතින්නේ ඒවා මෝහ කරන අවිද්‍යාව නිසා. අන්න ඒ නිසා මේ සංස්කාර වලට සත්‍යතාවක් සැබෑ ස්වරූපයක් ගන්වන්නේ අර අවිද්‍යාව බවයි මෙතනින් පේන්නේ. යම් කිසි අවස්ථාවක අවිද්‍යාව නැති වුණොත් ඒ කොයි අන්දමේ සැරසී වෙස් වලා ගැනීම තිබුණත් නරඹන්නන්ට සබ දුක් ඇතිවන්නේ නැහැ. ආස්වාදයක් ඇති වෙන්නේ නැහැ. මේ ආස්වාදයක් ඇති නොවන අවස්ථාව තමයි අපි කලින් දේශනාව සඳහන් කළේ. අර කෝලිත උපදිස දෙදෙනාට ගිරග්ග සමාජයේ දකින්න අවස්ථාවේ අන්න අර ප්‍රඥා ආලෝකය පිට තින්නේ ආලෝකයක් නෙවෙයි ඇතුළ තින්නේ නැ ආලෝකය මතුවන නිසා අර විදිහට එක්තරා ගැටීමක් ආවා. ඒක නිසා අර සංස්කාරයන්ගේ සංස්කාර ස්වභාවය නැති වෙලා ගියා. එතකොට මේන්න අපිට පේනවා සංස්කාර කියන වචනය ඇත්ත වශයෙන්ම අර්ථවත් වෙන්නේ අවිද්‍යාව පසුබිම. ඊළඟට බලනකොට අවිද්‍යාවත් සංස්කාරات දෙක පසුබිම් කරගෙනයි අර අනිකුත් සියලුම රැඟුම් සිදුවන්නේ. අපි අර විඥාන නාම රූප පිළිබඳව දැක්වූ කරුණු ගැන කල්පනා කරලා බලනවා නම් මේ හැම එකක්ම ඒ කියන්නේ විඥානයේ නාම රූප පිළිබඳව මාදිය සිදුවන්නේ මෙන්න මේ සංස්කාරයන්ගේ සත්‍යතාව සංස්කාරවල රැවටිලි ස්වરૂපය තිබෙන තාක් පමණයි. ඒ රැවටිලි ස්වરૂපය තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තිබෙන තාක් මේ විදිහට අපිට හිතා ගන්න පුළුවන් සංස්කාර කියන වචනේ පිළිබඳව එක්තරා අර්ථසාරයක්. ඊළඟට තවත් කල්පනා කළ යුත්තක් තියෙනවා. මේ පටිච්චසමුප්පාද ධර්මයේ දෙවෙනිම සඳහන් වන සංඛාරා කියන පදයේ නිදාන සංයුත්තේ විභංග කියන ඒ සූත්‍ර කොටසේ බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ කියවපු කාය සංඛාරා, වචී සංඛාරා, මනෝ සංඛාරා කියන වචන වලින් නෙවෙයි. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ කියලා. ඒක සමහර විට ටිකක් ගැටළු විදිහ අවස්ථාවක් වගේ පෙනෙන. කති මේක භික්කවේ සංඛාරා, තයෝ මේ භික්කවේ සංඛාරා. කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා. ඊළඟට මෙතන තියෙන්නේ ඒක වචනේ. සාමාන්‍යයෙන් සංඛාර කියන වචනේ බොහෝ තැන්වල දකින්න ලැබෙන්නේ බහුවචනේ. නමුත් මෙතන කියවෙන්නේ සංඛාරාපදේ විග්‍රහයේදී එක වචන හැටියට. කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ කියලා. මනෝ සංඛාරෝ නොවේ චිත්ත සංඛාරෝ. මෙතනින් අදහස් කරපු දේ අපට වඩා විස්තර වෙනවා චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින රහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමා සමග ධර්ම සාකච්ඡාවේදී ඒ උපාසකතුමා අසන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ධම්මදින්නාතරණී ප්‍රකාශ කරනවා මෙන්න මේ පද තුනේ අර්ථය. අස්සාස පස්සාසකෝ ආවසෝ විසාක කායිකායේති ධම්මා කායපටිබද්ධ තස්මා අස්සාස පස්සාස කාය සංඛාරෝ. වෙත්තිසාකේ ආශ්වාස ප්‍රශ්වාස කියන දේවල් හුස්ම ගැනීම හුස්ම හෙලීම මේවා කායික දේවල්. ඒතේ ධම්මා කායපටිබද්ධ මේ කියන දේවල් කාය පිළිබඳ දේවල්. තස්මා ආස්වාද ප්‍රස්වාස කාය සංඛාර. මෙතන කියන හැටියට කාය සංඛාරෝ ආස්වාද ප්‍රස්වාස දෙකයි. කර්ම පිළිබඳ කතාවක් මෙතන නැහැ. ඊළඟට වාචී සංඛාරය පිළිබඳව ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි. පුබ්බේ කෝ ආවස විසාක විතක්කේත්වා විචාරේත්වා පච්ඡා වාචං බින්දති. තස්මා විතක්ක විචාරා වාචී සංඛාරෝ. තිසාකේ පළමින් විතර්ක කොට විචාර කොට පසුව වචනයක් පිට කරා. එම නිසා විතක්ක විචාර වචී සංඛාර. එතකොට වචී සංඛාර කියන එකේ විග්‍රහය මොකද්ද? විතක්ක විචාර. අර ඇනුම් බැනුම් දෙදුම් ආදියක් නෙවෙයි මෙතන කියන්නේ. කර්මයට සම්බන්ධ දෙයක් නෙවෙයි බැලු බැලමට. ඊළඟට තුන්වෙනි කාරණේ චිත්ත සංඛාර. ඒක තේරුම් කරන්නේ සංඥා ච වේදනා ච චේතසිකායේ ධම්ම චිත්ත පටිබද්ධ. තස්මා සංඥා ච වේදනා ච චිත්ත සංඛාර. සංඥා වේදනා කියන ධර්ම දෙක චෛතසික දේවල්. මේවා චිත්ත ප්‍රතිබද්ධ. චිත්තට සම්බන්ධ දේවල්. එම නිසා සංඥාව සහ වේදනාව චිත්ත සංඛාරය. මේ අනුව බලනකොට පටිච්චසමුප්පාදයේ දෙවෙනි අංගයේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මෙතන
ආශ්වාස ප්‍රශ්වාස දෙකත්, ඊළඟට විතර්ක විචාර දෙක, වචී සංඛාර හැටියට, ඊළඟට සංඥා වේදනා. අපි දැන් මෙතෙක් විග්‍රහ කරගෙන ආපු ක්‍රමයට අර සංස්කාරවල නාට්‍ය ආදිය ගැන කියනකොට සැරසීම් කියන අර්ථයක් අපි මතු කරගත්තා. අර ඇඳීම් සැරසීම් කියන අර්ථයක් තියෙනවා. යමක් සකස් කරන අර්ථයක් තියෙනවා. ඒ විදිහට මෙතන බැලුවොත් මෙතන කියනවා ආශ්වාස ප්‍රශ්වාස ගැන. මේක ගැනත් අපිට හිතා ගන්න තියෙන්නේ කායිකව කරන හැම ක්‍රියාවකදීම විශේෂයෙන්ම බරක් විසලීම ආදීදී. එහෙම නැත්නම් වෙහෙස වෙන අවස්ථාව. අපිට නොදැනුවත්වම වගේ අපි සමහර විට හොඳින් හුස්මක් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒ කියන්නේ කයේ තියෙන මූලික ක්‍රියාකාරීත්වය මේ ආශ්වාස ප්‍රශ්වාසය. ඒ වගේම කෙලින්ම කියවෙන්නේ වචී සංඛාර ගැන විග්‍රහයදී. පුබ්බේ කෝවා උසෝ විසාක විතක්කේචා විචායත්ව අපච්ඡා වාචං බින්දති කිය. කලින් විතර්ක විචාර කර ලයි වචනයක් පිට කරන්නේ. මේන් පිළිනම හොඳටම මේක එක්තරා විදිහක සංස්කාරවල අරැඳීමක් බව. දැන් මේ කාලේ යෙදෙන වචනයක් තමයි පෙරහුරුවක් කියන එක. නාට්‍යයක් සමාජයට පෙන්වන්න කලින් දවසේ සමහර විට එක්තරා පෙරහුරුවක් කරනවා. එහෙම නැත්නම් අරැඳීමක් සකස් වීමක් වෙනවා. අන්නේ වගේ වචනයක් පිට කරන්න කලින් විතර්ක විචාර කරනවා. ඒක නිසා තමයි සමහර විට අපිට නොදැනුවත්වම ඉබේමත් වචන පිට වෙන්නේ අහිතන අතරේ. විතර්ක විචාර වචී සංඛාර වෙන්නේ කලින් විතර්ක කරලා විචාර කරලා තමයි වචන පිට කරන්නේ. අන්න ඒක නිසා තමයි ඒකට සංස්කාරාර්ථය ගැලපෙන්නේ. ඊළඟට සංඥාවක් වේදනාව. ඒකට මෙතන චිත්ත කියන වචනය යොදලා තියෙනවා. මනෝ සංඛාරනෝ. ඒකට හේතුව අර ඇත්ත වශයෙන්ම අපි මනෝ සංඛාර කියලා ගන්නෙ ප්‍රකට වශයෙන් පෙනෙන චේතනා ආදී. මනෝ සංචේතනා කියලා දැක්වෙනවා සමහර විට. අන්නේ මේ චේතනාවලට පසුබිම් වන්නේ ඒකට මූලික අරැඳීම් වශයෙන් යටින් පවතින්නේ මේ සංඥාවක් වේදනාව. සංඥාවලින් වේදනාවලින් යොමු වුණාම තමයි චේතනා කියන ඒ අර වඩා ප්‍රකට අවස්ථාවට එන්නේ. පාප කර්ම හෝ කුසල කර්ම කිරීමට පවා සුදුසු මානසික තත්ත්වයක් ඇති වෙනවා. මෙන්න මේ අර්ථයෙන් බලනකොට අපට පේනවා සංඛාර පදේ මේ සියුම් කොටස යටින් තිබෙන කොටස මේක හරියට අර මූදේ පාවෙන හිමකන්දක වැඩිම කොටසක් තියෙන වතුරයට උඩින් ටිකයි පේන්නේ. අපි මේ කරන කායික ක්‍රියා සමූහයටත් වචනින් කරන ක්‍රියා සමූහයටත් මනසින් කරන චේතනා සමූහයටත් යටින් තිබෙනවා මහා කන්දක් මහා කඳු ගොඩක්. ආශ්වාස ප්‍රශ්වාස කියන එකයි ජීවිතයේ මූලික ක්‍රියාකාරීත්වය. කෙනෙකුගේ ජීවිතයක් ගැන කල්පනා කරලා බලනකොට ජීවමාන පුද්ගලයෙක් හිටියට බලනකොට දැන් අපි කවුරු හරි මූර්ඡා වෙලා කලන්ත වෙලා වැටුනහම බලනවා හුස්ම වැටෙනවද කියලා. මූලික ක්‍රියාකාරීත්වය මේ පුද්ගලයා තුළ තිබෙනවද කියලා. ඒ වගේම කෙනෙක් ක්ලාන්ත වෙලා වැටුනහම එහෙම සමහර විට කතා කරවන්න බලනවා. වචී සංකාර. එහෙම නැත්නම් දැනෙනවද කියලා බලනවා. සංඥා වේදනා. ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවනි කෙනෙකු ජීවමාන කෙනෙක්ද නැද්ද කියලා බලාගන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයයි. ඇතුළත තිබෙන ක්‍රියාකාරීත්වයයි. නමුත් මෙන්න මේ ක්‍රියාකාරීත්වය පා කෙලෙස් නැගවිලා තිබෙනවා. අර අවිද්‍යාව සැඟවිලා තියෙනවා. ඒ නිසා තමයි මේවා සංස්කාර වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් කල්පනා කරන්නේ මම හුස්ම ගන්නවා, මම කතා කරනවා, මට දැනෙනවා, මා විඳිනවා ආදී වශයෙන් කල්පනා කරනවා. එතකොට අර හිම කන්දේ යට තට්ටුව වගේ සංස්කාරවල මේ සියුම් පක්ෂීත් අවිද්‍යාව සැඟවිලා තිබෙනවා. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේට කලින් සිටිය තාපසවරු මේ සංසාර ගැටලුව විසඳීමට දරූ උත්සාහය සමතෙන් පමණක් කළ උත්සාහය නිරර්ථක වුණේ. බුදු පියාණන් වහන්සේට කලින් සිටිය තාපසවරු ආලාර කාලා මුද්දු කරාම පුත් ආදීන් ගැන එහෙමත් සඳහන් වෙනවා. ඒ වගේම තව නොයෙකුත් තාපසවරු එය කල්පනා කළා මේ කය ක්‍රියාකාරීත්වය, වචනේ ක්‍රියාකාරීත්වය, සිතේ ක්‍රියාකාරීත්වය හැකි තාක් දුරට මේවා සමනය කළාම මේ සංසාරයෙන් ගැලවෙන්න පුළුවන් කියලා. නමුත් මේවා සංස්කාර බවවත් ඔවුන් තේරුම් ගත්තේ නැහැ. ඒක නිසා ඔවුන්ට එක්තරා විදිහක උගතෝ කොටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණා. මේවා සියුම් කරගෙන ගියා. කාය සංස්කාර. ඒ ආශ්වාස ප්‍රශ්වාස සංසිඳලා ගත්තා. වචී සංස්කාරය හැටියට තියෙන විතර්ක විචාර ඒවා නොදැනම ධ්‍යාන කමඨහන් මගින් යටපත් කරගත්තා. තාවකාලිකව සිඳවා ගත්තා. නමුත් ඔවුන්ට එක්තරා ප්‍රශ්නයක් ආවා. අර නිය සංඥා නාසඤ්ඤායතන තත්ත්වයේදී ඒ වචනයෙන්මත් අපට පෙනෙනවා එක්තරා විදිහක උගතෝ කෝටික තත්ත්වයක්. නිය සංඥා නාසඤ්ඤායතන. මෙතන සංඥාවක් තියෙනවා කියන්නත් බැහැ නැති කියන්නත් බැහැ. මේ කාරණේ ඉතාමත් මුහුඳින් පැහැදිලි වෙනවා මජ්ක්‍ධිමනිකායේ පංචඅත්තය සූත්‍රයේ. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා මේ නිය සංඥා නාසඤ්ඤායතන පිළිබඳව
ඒ තාපසවරුන්ට ඇති වුණ ගැටලුව මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සංඥා රෝගෝ සංඥා ගණ්ඩෝ සංඥා සල්ලං අසඤ්ඤා සම්මෝහෝ ඒතං සන්තං ඒතං පනිතං යදිදං නේව සංඥා න සංඥායත. ඒ කියන්නේ උන්ට වැටහුණා එක්තරා ප්‍රමාණයකට මේ සංඥාව රෝගයක්, මහ කරදරයක්, ලෙඩක්, තුවාලයක්, එහෙම නැත්නම් උලක්. මේ සංඥාවෙන් මිදෙන්නයි ඕනකම තියෙන්නේ. නමුත් මේ ඇයට අනිත් පැත්තේ බලනකොට අසඤ්ඤා සම්මෝහෝ සංඥාව එහෙම පිටින්ම නැති කරගත්තොත් එතන තියෙන්නේ මුලාවක්, මෝහයක්. ඒක නිසා ඒතං සන්තං ඒතං පනිතං යදිදං නේව සංඥා න සංඥායත. ඒ නිසා මෙන්න මේක ශාන්තයි, මේක ප්‍රණීතයි. එනම් අර සංඥාව ඇතිත් නැති නැතිත් නැති දී තත්ත්වයක් කියලා එතනිනුයි ඔවුන් නැවතුනේ. මෙන්න මේ නිසා තමයි බුදු පියාණන් වහන්සේ අර ආලාර කාලාමුද්දක රාමපුත්‍ර වෙනි ඒ අය පවා ප්‍රතික්ෂේප කරලා සබ්බ සංඛාර සමතියම හොයාගෙන ගියේ. එතකොට මේ සමතීන් බුද්ධ කාලයට කලින් හිටිය තාපසවරුන් නොයෙකුත් අභිඥා මාර්ගවලින් ධ්‍යානවලින් කළ සමතීන් කවදාවත් සබ්බ සංඛාර සමතයක් සිද්ධ වෙන්නේ නැහැ. එක්මක් නිසාද? අර සංස්කාර වලට යටින් තිබෙන අවිද්‍යාව ඔවුන්ගේ නුවණැසට නොපෙනෙන නිසා. එරත් පිරිසින් ඒවා සංස්කාර බවවත් ඔවුන් වටහා ගත්තේ නැහැ. ඔවුන් කල්පනා කළා මේවා ආත්මයේ தত্ত্ব කියලා. ඒ නිසා දැනටත් හින්දි යෝගීන් අතරත් ඒ වගේම ওই උපනිෂද් දර්ශනයේ පිළිගෙන ඇති හැටියට ඔවුන් කල්පනා කළා ප්‍රාණී ආත්මයේ කොටසක් කියලා. ආත්මයක පොත්තක් කියලා, පිටපොත්. ඒ වගේම අන්නමය ප්‍රාණමය ආදී වශයෙන් ප්‍රාණමය ආත්මයක් තියෙනවා, ඒක ඇතුලේ සංඥාමය ආත්මයක් තියෙනවා, විඥානමය ආත්මයක් තියෙනවා, ওই විදිහට ආත්මයේ தত্ত্ব හැටියට කල්පනා කළා මිසක් මේ ක්‍රියාකාරීත්වයේ සංස්කාර බවවත් ඒ සංස්කාර වලට පසුබිම් වන්නේ අවිද්‍යාව බවවත් ඒ කිසිවක් වුන් තේරුම් ගත්තේ නැහැ. අන්න ඒක නිසා සබ්බ සංඛාර සමතෝ නිවන ගැන කල්පනා කරනකොට කෙනෙක් සමහර විට කල්පනා කරන්න පුළුවන් සංඥා වේදිත නිරෝධයේ නිවන කියලා. මේක මේ අනිත් පැත්තට ගියාම සමතෙන් ලැබිය හැකි යම් తాවකාලික සුවයක් තියෙනවා නම් ඒකේ උපරිම මට්ටම තමයි සංඥා වේදිත නිරෝධය. හත් දවසක් හරියට අර අයිස් පෙට්ටියකට දැම්මා වගේ එහෙම පිටින්ම එක්තරා විදිහක සමත සුවයක් ලබන්න පුළුවන්. නමුත් ඒකම නොවේ නිවන. ඒකේ නැගිට්ටට පස්සේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත වශයෙන් දැකීම නෙවෙයි මේ සබ්බ සංඛාර සමතය. මෙන්න මේ කාරණේ සමහර විට අපාතරත් නොයෙකුත් මතභේද ඇති වෙන විදිහේ කාරණයක්. නමුත් ප්‍රඥාවෙන විමුක්තිය ලැබෙන්නේ බුද්ධ ධර්මයට අනුව. ඒක නිසා මේ සංස්කාරවල සංස්කාර ස්වභාවය නැති වෙන්නේ ඒ සංස්කාර වලින් නිමිති ගැනීමේ தත්ත්වය සිතින් දෝනාම අනිමිත தත්ත්වෙන්න. මේ නිමිති නිසාම ඒ කියන්නේ නිත්‍ය නිමිත්ත නිත්‍ය හැටියට සැලකීම අර කෙනෙකුගේ ඇඳුම් පැළඳුම් වලට රැවටෙන්න වගේ, එහෙම නැත්නම් අර පසුබිම් සැරසීම වලට රැවටෙන්න වගේ. ඒ නිත්‍ය නිමිත්ත නිසා තමයි ප්‍රනිධි යමකට යොමු වීම, ආශාවල් ප්‍රාර්ථනා ඇති වෙන්නේ. එතකොට නිමිත්ත නැති වෙන්න ඕන, ප්‍රනිධිය නැති වෙන්න ඕන අපානිහිත විමුක්තියට. ඊළඟට මේව නිස්සාර හැටියට, ශූන්‍ය හැටියට වැටෙන්නේ. ආශාව නිසාමයි අපි දෙයක හරයක් ඇති කියලා කියන්නේ. මේකේ මොකක්ද හරය පරමාර්ථය කියලා අහන්නේ අපට ඕන කමක් තියෙනකොට. අන්න ඒ විදිහේ අනිමිත්ත අපානිහිත ශුන්‍යත කියන මේ උත්කෘෂ්ට දර්ශනයනුයි බුදු පියාණන් වහන්සේ සබ්බ සංඛාර සමත තත්වයට පැමිණියේ. අන්න එතකොට අපි චිත්‍රපටි පිළිබඳ උපමාවල් ගන්නේ මේකේ අර නාට්‍ය ගීත වාදිතාදියට අදාළ බව පිළිබඳ යම්කිසි නොතැකීමකින් නොවේ. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා උම්මත්තක මිදම් භික්කවේ අරියස්ස විනී යදිදං නච්චක් කියලා. මේ ආර්ය ව්‍යවහාරයට අනුව මේ නාට්‍ය කියලා කියන්නේ උමතු වීම. මොකක්ද උමතු වෙ කරන්නේ? දඟලන එක. එතකොට මේ නාට්‍ය කියන එක ධර්මයට අනුව බලනකොටත් සංස්කාර කියන පදයටම අනුව කල්පනා කරලා බලනකොටත් මෙතන තියෙන එක්තරා විදිහක දඟලීම් සහ දැඟලීම් සමූහය. මේ සංසාර ප්‍රශ්නේ විසඳන්න බැරිමක් නිසාද අපි කර්ම කරලා ඊළඟට විපාක විඳින අවස්ථාවේදී කල්පනා කරනවා ඒව කර්ම විපාක හැටියට සැලකන්නේ නැතුව ඒත් මමයේ විඳින්නේ කියලා. එතකොට මමයේ කියලා හිතාගෙන කරනවා. මමයේ කියලා හිතාගෙන විඳිනවා. එතකොට මමයේ කියලා හිතාගෙන කරනවා, මමයේ කියලා හිතාගෙන විඳිනවා. ඒ විඳීම නිසා එතන මමත්වයේ තිබෙන නිසා තවත් එකතු වෙනවා. මෙතන තියෙන්නේ දඟලන දඟලන ස්වභාවය. එහෙම නැත්නම් දඟලීමක් සහ දැඟලීමක්. මේක නූල් බෝලයක් අවුල් වුණා වගේ. සමහර විට අවුල් වෙච්ච නූල් බෝලයක් නොදන්න කෙනෙක් ලියන්න ගියොත් එක කොනක් ලියාගෙන යනකොට අනිත් කොන පටලැවෙනවා. අන්න ඒ වගේ මේ සංසාර නූල් බෝලය පිළිබඳව කියන්නේ කර්ම කරන අවස්ථාවේදී
මමයේ කියලා හිතාගෙන කරනවා. විපාක විඳින අවස්ථාවේදී මේ කර්ම විපාක කියලා කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ඇති වෙන නොයෙකුත් ඇලුම් ගැටුම් ආදී නිසා තවත් කර්ම එකතු වෙනවා. මෙතන පෙනෙන්නේ අපිට නාට්‍ය. නාට්‍යයක පෙරහුරුවක්. අර ඇඳීම. දිහා කෙනෙක් බලනවා නම් ඒවා සාමාන්‍යයෙන් පසුබිමේදී නරඹන්නන්ට බලන්න බැරි විදියටයි සැරසිලි ආදියක් කරන්නේ. නමුත් කෙනෙකුට හොරෙන් හරි ගිහිල්ලා බලන්න පුළුවන් නම් නාට්‍ය ශාලාවේ වේදිකාවට පිටිපස්සේ නළු නිළියන් හැල ගැහෙන හැටි, නොයෙකුත් වර්ණ වර්ග දමලා විරූපියාය සුරූපී වන හැටි, හිඟන්නන් වගේ අය රජවරුන් වන හැටි ඒව දකිනව නම් මේකත් නාට්‍යයක් නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේක මහා නාට්‍යයක්. ඔන්න ඔය වගේ මේ ආශ්වාස ප්‍රශ්වාස විතර්ක විචාර සංඥා චේතනා ආදී මේ යටතට්ටුවේ පවා තරා නාට්‍යික ස්වරූපයක් තියෙනවා. කෙනෙක් මේක නුවණින් දකිනවා නම් කලකිරෙනවා. සමතියෙන් කෙරෙන්නේ මේවා තාවකාලිකව සංසිඳවලා ඒකත් අවශ්‍යයි සමාධිය වශයෙන් අර උද්ධච්ච ආදී නැතිවීම සඳහා එක්තරා සුවයක් ලබා ගන්න. නමුත් අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි විදර්ශනාවේදී අර සංස්කාර හැටියට තේරුම් ගන්න බලන්නේ අවිද්‍යාව තුරන් කරලා. සංස්කාර හැටියට වැටෙන්න අවිද්‍යාව තුරන් වෙනවා. අවිද්‍යාව ඉවත් වෙන්න මේ වගේ සංස්කාර ස්වභාවය නැති වෙනවා. එතකොට අන්න ඒ සංස්කාර ස්වභාවය ප්‍රඥාවෙන් අනිත්‍ය අපහනිත් ශුන්‍යත වශයෙන් දැකලා ඇත්ත වශයෙන්ම සංස්කාර නොවන තත්වයකට එනවා. මෙතන මහ පුදුම වැඩක් සිද්ධ වෙන්නේ. අර දඟලීම් කියන වචන දෙක තවදුරටත් කල්පනා කරනවා නම් මුළු ලෝකෙම තියෙන්නේ සංසාරෙම තියෙන්නේ දඟලන ස්වභාවය. මේ දඟලීම් කොතනින් කෙලවර වෙලා දඟලීම් කොතනින් පටන් ගන්නවද කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් මේ හැම එකක්ම නැති වෙන්නේ මේක පිළිබඳව තියෙන තණ්හා උපාදානය අතහැරිය අවස්ථාවේ. අන්න ඒ විදිහේ දෙයකට තමයි සංස්කාර හඳුනා ගැනීමෙන් අපේ හිත යොමු කරන්නේ. මේ සංස්කාර පිළිබඳ ගැඹුරු විග්‍රහයක් යම් කෙනෙක් කළොත් මෙන්න මේ සංස්කාර යට තිබෙන අවිද්‍යාවට ඇති සම්බන්ධතාව හරියට අර චිත්‍රපටයක නාට්‍යයක පසුබිමේ කිරෙන අර ඇඳීම් රාශිය වගේ. ඒ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ සංස්කාරයන්ගේම සකස් වීම වලින් හැදෙන්නා වගේ මේ මුළු මහත් සංසාරයේම එක්තරා විදිහක අபிසංකත චේතනාවලින් නිපද වුණු එහෙම නැත්නම් ගොඩනගන ලද දෙයක් බවයි ධර්මානුකූලව පෙන්වුම් කරන්න පුළුවන් වන්නේ. දැන් උන්න අපි ආයිත් සිනමා උපමාවට ලං වුණොත් අපිට හිතා ගන්න පුළුවනි සාමාන්‍ය ලෝකයා චිත්‍රපටයක් දැක්කයි කියලා කිව්වට මොකද ඇත්ත වශයෙන් පෙනෙන්නේ අර සිනමා තිරේ ඒ බලන අවස්ථාවේ එක්තරා දර්ශනයක් පමණ. අපි කලින් දේශනකදී කිව්ව හැටියට අපි චිත්‍රපට බලන්න නාට්‍ය බලන්න යනවා කියලා කියනවා. අපි බැලුවා කියලා එනවා. නමුත් ඇත්ත වශයෙන්ම ඕන් චිත්‍රපටයක් දුටුවේ නැහැ. සම්පූර්ණ නාට්‍යයක් දුටුවේ නැහැ. මොකද සිද්ධ වුනේ? කොහොමද චිත්‍රපටයක් දකින්න ලැබුණේ? අර සංස්කාර සංතතියෙන් විඥාන තිරේ නාම රූපයක් මවා ගන්නවා වගේ සිනමා තිරේ වැඩෙන ජවනිකා සමූහය එකතු කරගෙන ඒකෙන් කතාන්තරයක් හදා ගන්නවා, ගොඩනගා ගන්නවා, අර නරඹන්න. ඒ කියන්නේ දැන් සමහර විට චිත්‍රපට ශාලාවක කවුරුත් නරඹන්නේ නැති අවස්ථාවක චිත්‍රපටි ශේයාරූපටක් tire වැටෙන සැලැස්සුවොත් මේක චිත්‍රපටියක් වෙනවද? ඒ විදිහට ඒ චිත්‍රපටිය පෙන්වන්න පටන් අරගෙන ඒක මැද හරියේදී කෙනෙක් ආවොත් ඒ ශාලාවට අර චිත්‍රපටිය Tamanට දකින්න නොලැබුණ හරිය කෙසේවත් සලකා ගන්න බෑ. ඒක ගියා ගියාම. ඒ සංස්කාර ගියා ගියාම. එතකොට මේක චිත්‍රපටියක් වෙන්නේ මේකට අර නරඹන්නන් පාවිච්චි කරන එක්තරා ලාටුවක් නිසා, තණ්හාව නිසා. මේ තණ්හාව පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලක්ෂණ තුනක්. පෝනෝ භවිකා නන්දිරාගසගත චතුරත්‍රාභිනන්දිනී කියලා. එතකොට තණ්හාවේ තියෙනවා එක ලක්ෂණයක් පෝනෝ භවිකා. ඒ කියන්නේ ඒක පුළුල් අර්ථයෙන් ගත්තොත් පුනර්භවයක් ඇති කරනවා කියලා කියනකොට කෙනෙක් කල්පනා කරනවා සංසාරයේ එක භවයක් තව භවයක් හා ගැළපීම පමණයි කියලා මේකෙන් කියන්නේ නෑ. මේ හැම මොහොතක් පාසාම එකකට එකක් ගලපන්නේ මේකෙනු. දැන් චිත්‍රපටයක් බලන කෙනෙක් පළමු ජවනිකාවේ ඊළඟ ජවනිකාවත් එක්ක සම්බන්ධ කරලා ඒ දෙවෙනික තේරුම් ගන්න. අන්න ඒ විදිහට තමයි අර චිත්‍රපටිය බලලා ඇවිල්ලා කියන්නේ අපි චිත්‍රපටියක් දුටුවා කියලා. ඇත්ත වශයෙන්ම මේ සමූහය මේක පාට ඒ tire වැටෙනව නෝයි. නමුත් එකකට එකක් ගලප ගන්නවා. අන්න පෝනෝ භවික කලින් ජවනිකාව ඊළඟ ජවනිකාව සම්බන්ධ කරනවා. පුනර්භව වශයෙන් නැවත හට ගන්නවන කියන අදහස තියෙනවා පුනර්භව. නන්දිරාගසහගත ඊළඟට තියෙනවා මේ චිත්‍රපටියේ රස විඳින්න ඕනෑ කරන අනිත් බෙහෙත නන්දිරාගසහගත.
මේක පිළිබඳව සතුට වන ස්වභාවයක් සෑරෙන බව. තණ්හා විශේෂයෙන්ම ලාටුවක් වගේ. තණ්හාවට යෙදෙන පర్యాయ පදයක් තමයි ලේප විසත්තික. විසත්තික කියලා කියන්නේ යමක් කලවණ කියන අර්ථය. ඇලෙන සුළු බව. මේ රාග කියලා කියන්නේ මේකෙත් තියෙන අලවණ අර්ථය. එතකොට තණ්හාවමකින් ආශාවමකින් මේ ජවනිකා සමූහය අලවනවා. ඊළඟට తත්‍ර తත්‍රා බිනන්දිනි. විශේෂයෙන් සතුට වෙනවා ඒ තැන. ඒ තැන සතුට වෙනවා කියන්නේ අර එක් එක් ජවනිකාව එකකට එක සම්බන්ධ කරනවා. මේන් තමයි ගතාන්තරයක් ගොඩනගා ගන්න. මෙන්න මේ නිසා තමයි අපි කිව්වේ එකම සිනමා ශාලාවකවත් මෙතෙක් චිත්‍රපටයක් පෙන්වල නැත. එකම නාට්‍ය ශාලාවකවත් නාට්‍යයක් පෙන්වල නැත කියලා. නමුත් මේ ගිය අය දුටු අයතරා ආකාරයෙන් දුටු කොහොමද? තම තමන්ගේම මේ කෙලෙස් ලාටු වලින් මේවා අලවගෙන නිපදවා ගත්තා සංස්කරණය කළා. එතකොට මෙන්න මේ විදිහටම ලෝක සත්වයා විඥාන තිරේ සංස්කාර සම්පතියේ නාම රූප චිත්‍රපටයක් මවා ගන්නවා. නාම රූපයක් මවා ගන්නවා. නාම රූප සංස්කාරයන් සම්මර්ෂණය කිරීම ආදී වශයෙන් විදර්ශනා යෝගීන් විතර පාවිච්චි කරන වචන ඕ විදිහටයි තේරුම් ගන්න. මේ නාම රූපය කියන එක මේක සැබෑ දෙයක්ද? මේ ගැන අප කලිනුත් පළමිනි දේශනයේදීත්මත් යම් කිසි දෙයක් ප්‍රකාශ කළා. බුදු පියාණන් වහන්සේ සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ එක්තරා ගාථාවක් ප්‍රකාශ කරනවා. අනත්ත්‍යනි අත්තමානි පස්ස ලෝකං සදේවකං නිමිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. අනත්ත්‍යනි අත්තමානි පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දේහි ආත්මයක් දකින දෙවියන් සහිත ලෝකයාදෙස් බලව නිමිත්තං නාම රූපස්මින් නාම රූපෙහි බැසගෙන නාම රූපය තුළට රිංගාගෙන ඉදං සත්‍යන්ති මඤ්ඤති. මේක ඇත්තයයි මේක සත්‍යයයි හනි. ඔන්න ඕකයි ඔය ගාථාවේ අදහස. බුදු පියාණන් වහන්සේ ඇඟිල්ල දික් කරලා කියනා වගේ දෙයක් මේන් පෙන්නුම් කරනවා. නාම රූපේ ව්‍යාජ ස්වરૂපය. අපි කලින් කීවා වගේ අර සිනමා තිරේ ඇත්ත වශයෙන්ම තියෙන එක දර්ශනය එක අවස්ථාවක්. සිනමා තිරවල ඉතාම ශීඝ්‍රයෙන් මේක කෙරෙන නිසා කෙනෙකුට හිතා ගන්න අමාරුයි මේක එක දර්ශනයක් කියලා. අපි හිතමු දැන් නාට්‍යයක නම් එක ජවනිකාවක් ඉවරුණාට පස්සේ අනිත් ජවනිකා වෙනකන් තිරේ පහතට යනවා. ආයි තිස්සෙනකන් බලාගෙන ඉන්නව නරඹන්න. නමුත් බලාගෙන ඉන්නේ අර ලාටු ටික ලෑස්ති කරගෙන. ඒ ජවනිකාව තරල ජවනිකාවත් එකතු කරලා නාට්‍ය හදාගන්න. සිනමා තිරේ අන්තිමට කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. යම් කිසි ජවනිකාවක් සිනමා තිරේ වැටුණ නම් කලින් වැටුණ ජවනිකාව ගියා ගියාම ඊළඟට එන්න තියෙන ඒවා තාම ආවෙත් නැහැ. ඒ වැටෙන දේ එතන රැඳෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන්නේ එහෙම පිටින්ම ව්‍යාජ ස්වરૂපයක් හැවටිලි ස්වરૂපයක්. දැන් අපි කල්පනා කරලා බලමු. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා ඒ දණ්ඩක් උඩින් යන බල්ලෙක්. සමහර විට හිටි ගමන් මැදදී නැවතිලා වතුරට එබිලා බල්ලා සමහර විට වල් ගෙවන්නවා, ගොරවනවා. එහෙම නැත්නම් සැරෙන් සැරේ ආයෙත් අර වතුර දිහා බලනවා. මොකද්ද මේ කරන්නේ? වතුරේ පෙනෙන තමාගේ ඡායාව දැකලා බල්ලා හිතනවා මේ වෙන බල්ලෙක් කියලා. සමහර විට මිත්‍ර ලීලාවකින් වල් ගෙවනන්නේ, සමහර විට ගොරවනවා, එහෙම නැත්නම් එබිල බලනවා කුතුහලය නිසා. ඇලීම් ගැටීම් මෝහ. ඒකෝට බල්ලා කල්පනා කරන්නේ පිනෙන නිසා, බල්ලෙක් පිනෙන නිසා බලනවායි කියලා. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ මොකක්ද? බලන නිසායි පිනෙන්නේ. බල්ලා බලන නිසායි පිනෙන්නේ. නොබල හිටියනම් පිනෙන්නේ නැහැ. නමුත් බල්ලා කල්පනා කරන්නේ පිනෙන නිසා බලනවා කියලා. මෙන්න මේ විදිහේ දෙයක් මේ නාම රූපේ පිළිබඳව, මේ සංස්කාරයන් පිළිබඳව, මේ ලෝකයේ මේ අපේ ඉන්ද්‍රිය විඥානය පිළිබඳව සිද්ධ වෙනවා. පටිච්චසමුප්පාදයේ රහස මෙතනයි තියෙන්නේ. ඒ කියන්නේ අර චිත්‍රපටිය ගැන නැවතත් කිව්වොත් නරඹන්නේ නැති අවස්ථාවක අර සේයාරූපටේ යවුවා නම් චිත්‍රපටියක් උතනකවත් සටහන් වන්නේ නැහැ. සිතක් නැහැ නේ මෙතන. ඒක නිකන් වැටෙනවා විතරයි. නමුත් කවුරුවත් හිටියනම් මේක ස්පර්ශ කළා නම්, ස්පර්ශ ආයතන වලින් ස්පර්ශ කළා නම්, එහෙන් දැකලා කණෙන් අහලා සිතෙන් ස්පර්ශ කළා නම් මේ චිත්‍රපටිය ආශාවෙන් යුක්තව අන්න චිත්‍රපටියක් එතන ඇති වුණා. නාට්‍යයක් ඇති වුණා. නිෂ්පාදකයන් හිතනවා වුණේ කියලා මේ වැහැදුවේ. අවසාන වශයෙන් බලනකොට අර නරමන්නන් තමයි නාට්‍යයක් චිත්‍රපටයක් නිපදවන්නේ. ඒ වගේම මේ ලෝකේ ඇති දේවලුත් මේ හැම එකක්ම තියෙනවා කියලා අපි හිතනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඕකයි. බල්ලගේ තියෙන සක්කාය දිට්ඨිය නිසා තමයි කල්පනා කළේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. මා නොබැලුවත් බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා පෙනෙන නිසායි මා බලන්නේ කියලා. නමුත් ඇත්ත වශයෙන්ම බල්ලා එබිලා බලන නිසායි පේන්නේ. එතකොට ඔන්න ඔතන තියෙනවා පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදය කියන පදේ පටිච්ච කියන වචනේ තාමත්ම ගැඹුරු වචනයක්.
දඹදිව තිබුණ දාර්ශනික පරම්පරාවේ නිකුත් වචන බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයට ඇඳගත්තා, ලං කරගත්තා. සමහර විට අර්ථය වෙනස් කරගෙන ඒවා පාවිච්චි කළා. නමුත් පටිච්චසමුප්පාද කියන වචනේ නම් වෙන කිසිම දර්ශනයක නැහැ. ඒකේ විශේෂය තියෙන්නේ මෙන්න මේ පටිච්ච කියන වචනේ. පටිච්චසමුප්පාද කියන වචනේ අර්ථය බුදු පියාණන් වහන්සේම එක්තරා අවස්ථාවකදී විග්‍රහ කරනවා. දැන් කවුරුත් දන්න කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ දුක, මේ සියලුම දුක පටිච්චසමුප්පන්නයි කියලා. ඊළඟට දුක කියලා කියන්නේ මොකද්ද? ඒක විග්‍රහ කරනවා සංකීර්තින පංච උපාදානස්කන්ධා දුක්ඛ. සැකෙවින් සැලකුවාම පංච උපාදානස්කන්ධේම දුක. එතකොට දුක හේවත් මේ පංච උපාදානස්කන්ධයේ පටිච්චසමුප්පන්න. බුදු පියාණන් වහන්සේ උපමාන කියන භික්ෂූන් වහන්සේට සංයුත් සංගයේ නිදාන සංයුත්තේ සූත්‍රයක ප්‍රකාශ කරනවා පටිච්චසමුප්පන්නං කෝ උපමාන දුක්ඛං බුත්තං මය කිං පටිච්ච පස්සං පටිච්ච. පවාන මවිසින් දුක පටිච්චසමුප්පන්නයයි දේශනා කරන ලදී. කුමක් ප්‍රත්‍ය කරගෙනද? කිං පටිච්ච පස්සං පටිච්ච ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. එතකොට මේනුත් පෙනෙන්නේ අර ස්පර්ශය නිසා තමයි, සලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා තමයි මේ පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ. මෙන්න මේ විදිහට අපි කල්පනා කරලා බැලුවාම යමක් පටිච්චසමුප්පන්න කියලා කියන්නේ මේ විදිහට සලායතනයන්ගෙන් ස්පර්ශ කිරීම නිසා. අනිත්‍ය කියලා කියන්නේත් ඒකයි. දැන් අර චිත්‍රපටියක් හදලා තිබුණා නොවි මේ ස්පර්ශ කිරීම නිසා මේක ඇති වුණා මේ විදිහට. ඒ වගේම සංඛතං පටිච්චසමුප්පන්නං මේකේ සංඛත ස්වභාවය, සකස් කරන ලද ස්වභාවය ඉන්නේ ඔන්න ඒ ස්පර්ශය නිසා. මේ විදිහට බලනකොට විඥානය අபிසංකතයි කියලා කියන්නේ, අபிසංකත විඥානය කියලා කියන්නේ අන්න අර නාම රූපේ බැඳෙන විඥානය. චිත්‍රපටියක් නරඹන අවස්ථාවේ ඒ තිරයේ වැටෙන ජවනිකාව ඒ බලන පුද්ගලයා හඳුන ගන්නවා තමාගේ රුචි අරුචිකම් අනුව ඒවා වින්දනය කරනවා. ඒ වගේ අර නාම රූපය ආත්මත්වයෙන් ගැනීම නිසා නාම රූපෙහි විඥානය බැඳෙනවා. ඒ බඳු වී විඥානයට තමයි නාම රූපයේ පිහිටි විඥානයට තමයි අபிසංකත විඥානය කියලා කියන්නේ. එතකොට නාම රූපයක් නැති, නාම රූපයක් පිළිමෙම් නොවන විඥානයකුත් තියෙන්න පුළුවන්. පුළුවන්. ඒකට තමයි අනිදස්සන විඥානය කියන්නේ. ඔන්න දැන් ඊළඟට අපි එන්නේ ඊතාමත්ම ගැඹුරු ධර්ම කොටසකට. ඒ කියන්නේ පෙර අපර දෙදිග පඬිවරු නොඑක් විදියට විග්‍රහ කරන උත්සාහ කරන ඊතාමත්ම ගැඹුරු ගාථා ධර්මයක් දීගණිකායේ කේවඩ සූත්‍රයේ අගට සඳහන් වෙනවා. විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සම්බතෝ පභං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නදාති එත්ථ දීඝං ච රස්සං ච අනං ථූලං සුභා සුභං එත්ථ නාමං ච රූපං ච අශේෂං උපරුද්ධති විඤ්ඤාණස්ස නිරෝධේන ඉත්‍යතං උපරුද්ධති කියලා. මේ ගාථාවට නොයෙකුත් විදිහ අර්ථ අටුවාවෙන් දීලා තියෙනවා. එක අර්ථයක් නෙවෙයි, නිශ්චිත අර්ථයක් නැතුව අර්ථ රාහියක් දීලා තියෙනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් කරගෙන ආපු මේ කතා මාර්ගයට මුල් තැන දීම වශයෙන් අපි බලමු අටුවාවේ විවරණයට කලින් මේ විවරණ මාර්ගයෙන් මේ ගාථාවට අර්ථයක් සොයාගන්න පුළුවන්ද කියලා. ඊට කලින් මේ අනිදස්සන විඥානය පිළිබඳ ගාථාවට පසුබිම් වන කාරණා ඒ සූත්‍රයෙන් මතු කරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා කේවඩන ගෘහපති පුත්‍රයාට මේ විඥාණං අනිදස්සනං ආදී ගාථා ප්‍රකාශ කරන තීදුන අවස්ථාව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා භික්ෂු සංඝයා අතරේ එක්තරා භික්ෂුවකට මීට කලින් අවස්ථාවක ඇති වුණ යම් කිසි ප්‍රශ්නයක්. මොකක්ද? කත්තේ මේ චත්තාරෝ මහ භූත අපරිශේෂා නිරුද්ධාන්ති. සේයති දං පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. මේ සතර මහ භූතියෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහ භූතියෝ කොතැනක නම් නිරුද්ධ වෙද්ද කියලා. මේ ප්‍රශ්නේ භික්ෂුවට ඇති වෙලා බුදු පියාණන් වහන්සේ ළඟට නොවේ ගියේ. ඒ භික්ෂුව කල්පනා කරන්නේ ඇති කොතැනක හරි වෙනම තැනක මේ සක්වලේ ඒක නැති වෙනවා කියලා. එහෙම හිතාගෙන කලේ මොකද්ද? ඒ භික්ෂුවට අභිඥා තිබුණ නිසා 이르දිබල පීඨ කරගෙන දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා දෙවියන්ගෙන් බ්‍රහ්මයන්ගෙන් ඇහුවා කොතැනද මේ මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ කියලා. ඒ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් කාටවත් කියාගන්න බැරි වුණා. අන්තිමේදී මහා බ්‍රහ්මයාම කිව්වා, "ඇයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නැතුව මා ළඟට ආවේ කියලා." එහෙම කිව්ව නිසා අන්තිමට ඒ භික්ෂුව බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්නේ විමසුවා. ඒකට බුදු පියාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට කලින් එක්තරා විශේෂ සකස් කිරීමක් කළා ඒ ප්‍රශ්නේම. මහානෝ ඒ විදිහට නොවේ ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ. මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ වැරදි. කොතැනක සතර මහා භූතයන් නිරුද්ධ වෙනවද කියලා අහන ප්‍රශ්නේම වැරදි.
ඒ ප්‍රශ්නේ නැගිය යුතු අතර ආකාරයක් තියෙනවා. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙන්න මේ විදිහට. කත්ථාපෝච පඨවි තීජෝ වායෝ න ගාධති. කත්ථ දීඝං ච රස්සං ච අනුං තුලං සුභා සුභං. කත්ථ නාමං ච රූපං ච අශේෂං උපරුද්ධති. කත්ථාපෝච පඨවි තීජෝ වායෝ න ගාධති. එතන විශේෂ වචනයක් සඳහන් වෙනවා. න ගාධති කියන්නේ මේ සතර මහා භූතීන් පිහිටන්නේ නැති කොතනද? නිරුද්ධේමක් ගැන නොවී එතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ලෝකේ යම් කිසි තැනක සක්වලේ යම් කිසි තැනක සතර මහා භූතේ නිරුද්ධ වෙනවා කියන එක නොවී කොතැනක නම් මේ සතර මහා භූතේ ප්‍රතිෂ්ඨාවක් නොලබද්ද මේ විදිහට යහන් නොවේ. ඊළඟට කත්ථ දීඝං ච රස්සං ච ප්‍රමණක් නොවේ. දීඝං රස්සං කියන්නේ දිග කොට. අනුන් තුලං කුඩා මහා. සුභා සුභං සුභ අසුභ. මේ දිග කොට කුඩා මහා සුභ අසුභ ආදී දේවල් එහෙම කොතනද තියෙන්නේ? ඊළඟට කත්ථ නාමං ච රූපං ච ආශේෂං උපරෝධති. ඒ වගේම නාමයත් රූපයත් කොතැනක උපරෝධණය වෙයිද? උපරෝධණය වෙනවා කියලා කියන්නේ වළක්වනු ලැබෙයිද කියන එකයි. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නය නැගිය යුතු ආකාරය පෙන්නලා ඊළඟට තමයි අර කලින් අපි ප්‍රකාශ කළ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ. විඥාණං අනිදස්සනං අර කියාපු තත්ත්වය ඇති වෙන්නේ විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒ ගාථාවේ අර්ථය අපි ඊළඟට බලමු. ඒකේ මුල් පදයේ අර්ථය අපි එකපාරටම කියන්නේ නැහැ. මොකද එක එක පදයකම තියෙනවා මහා ගැඹුරු අර්ථ රාශියක්. ඒ නිසා ඒ පදේ එහෙමම අරගෙන අනිදස්සන වූ අනන්ත වූ සබ්බතෝ පබ වූ විඥානේහි එත්. මෙන්න මෙතනයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ප්‍රතිෂ්ඨාවන් වලමයි. එත්ථ දීඝං ච රස්සං ච අනන්තුලං සුභා සුභං. ඒ වගේම මෙන්න මෙතන දිග කොට කුඩා මහත් සුභ අසුභ ඒ වගේම නාමයක් රූපයක් මෙතනයි උපරෝධණය වන්නේ වළක්වනු ලබන්නේ. විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. විඥානයාගේ නිරෝධයෙන් මෙය වළක්වාලනු ලබනවා. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.